අද ඔයගලන්ට මම පෙන්වන්න යන්නේ Honda XR Baja සමහරක් විට බාහා කියලාත් කියනවා මේ බයික් එකක් ගනිද්දි කොහොමද මොන වගේ විස්තරද බලන්න ඕනේ බයික් එකේ parts කොහොමද බලන්නේ ඊට අමතරව covers දාලා තියෙයි ඊට අමතරව අනිවාර්යෙන් තව බලන්න එක දෙයක් තමයි ඔයා බලන්න මීටර එකේ mileage එක දුවනවාද කියලා ඒ කියන්නේ mileage එක වැඩ කරනවාද කියලා ඒ කියන්නේ speedometer cable එකේ response කර ගන්නවාද කියලා meter board එකේ ඒකට අපි බයික් එක දුවනකොට මීටර එක දුවන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටියගෙන cable එක කැඩිලා තියෙන්නේ ඒ වගේ බොරු කියන්න ඉඩ තියෙනවා සමහර උනාට වෙට cable එක කැඩිලා නොවෙන්න පුළුවන් meter board එක ඇතුලේ function නොවීමක් වෙන්නත් පුළුවන් ඊට අමතරව මෙතන තියෙන sensor එක sensor ball එක sensor ball එක ගිහිල්ලා තියෙන්නත් පුළුවන් මේකේ मीटर बोर्ड के मीटर ओम में कहने में मेतन सामान्य इन वाट वैडिये विनास ट्रैकर वाला इन्ने मीटर ओम में का पल्ले हट कहने अनातन टेने इधर उधर डीआरई सेट डोले इन्ने मीटर बोर्ड के अतुलट में क्या विल्ला दी इन्ने वेन में तन का में क्या विल्ला दी इन्ने देख कर मैं दिन तमाम मीटर ओम में का दी इन्ने तो कोड़े मेन में थी ना वायर्स कीपिंग मीटर ओम में के इन सिग्नल लेकर मीटर कड़े आवला स्पीड वाला केबल तीन मेतन पल्ले हटता है इतकोट केबल प्रश्न अना यह दीवा हरी हरी अट वेन वेन मोनीटर करना बुड़वा इको मे पत्ती प्रश्न पेन बुड़वा इको मे पत्ती प्रश्न बुड़वा अनिवार्य मीटर के वेडना चक् मीटर ओम के केबल प्रश्न तीन संहार मीटर बोर्ड पुलवा अनिवार्य चक्ला गुड़ा कोस्ट हमें पाजगे बड़ गुड़ा घना इट पाम मेतन में स्विचस लाइट्स हाई बीम लाइट्स सिग्नल लाइट्स इंडिकेट करना ये विस्तर हरिए बला मेवा गलोला रेपयागर हरिमा मार इट मतर मेतन एनवलिंग वाला बलागंड हुआ मेवागे कलपाट अरे කොළපාටට හුරු කළු පාටක් තියෙන ඇන තමයි ජපනිස් ජපන් ඇන සාමාන්‍යයෙන් එන්නේ මේක හිතන්නකෝ සිල්වර් කලර් දිලිසෙන ඇන දාලා කියලා සුදු යකඩ ඒවා හොඳයි ප්‍රශ්නයක් නැහැ ඒ උනාට ජපන් ඇන සෙට් එකේ ඉන්නේ මේ වගේ කළු පාට නිකන් අමුතු කොළපාටක් වගේ හුරු පාටක් එක්ක ඊට අමතරව බලන්න මෙන්න මෙතන තියෙන මේ රබර් බූට්ස් මේ රබර් බූට්ස් එහෙම හරි ඉක්මනට නැති වෙනවා බයිසිකලේ ගලවන්න බයිසිකලේ රෙපයර්ස් වලට සර්විස් වලට දැම්මම එහෙම මේවා ගැලවිලා ආපෝ හයිවේදි සමහරක් වලට මේ බූට්ස් මිස්ප්ලේස් වෙනවා අනිවාර්යෙන් බයික් එක ගනිද්දි බලන්න මේ රබර් බූට්ස් ටික හැලලා දිනවා එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ බයිසිකලේ කොච්චර දුරට පරිස්සමෙන් කොච්චර දුරට ආදරෙන් බලාගත්ත කෙනා බලාගෙන තියනවාද කියලා බාජගේ හෑන්ඩ් ලොක් එක එන්නේ මෙන්න මෙතනට එතකොට හෑන්ඩ් ලොක් එක වැඩ කරනවාද කියලා බලන්න මේ විදිහට හෑන්ඩ් ලොක් එක අන්න අතන වලට පේනවා ඇති මෙන්න මේ වගේ මෙතනින් තමයි හෑන්ඩ් ලොක් එක ඔපරේට් වෙන්නේ මෙන්න මේ විදිහට හෑන්ඩ් ලොක් එක වැඩ කරනවාද කියලා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න මොකද හෑන්ඩ් ලොක් එක වැඩ නැත්තම් ඒකටත් ඔයගලන්ට හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි පාර්ට්ස් හොයාගන්න ගොඩක් අමාරු වෙයි බාජගේ චැසි නම්බර් එක ගත්තාම පේනවනම් පොඩ්ඩක් අඩු ඇති MD 30 වලින් තමයි පටන් ගන්න. ඒක පොර බාජා කිව්වහම සාමාන්‍යයෙන් MD 30 තමයි චැසි කෝඩින් එක පටන් ගන්න. මේක MD 30 චැසි 120 වගේ තමයි මේ බයික් එක. ඒ කියන්නේ මේ කලයක රෙඩ් කලර් ටැංක් එක එන්නේ මේ කහ පාට ස්ටිකර් එකත් එක්ක චැසි 120 වගේ බාජා එකට තමයි මේ කලර් ටැංක් එක එවන්නේ. ඒතකොට මේක චැසි 120 බයික් එකක්. මම ඕගලන්ට එන්ජින් නම්බර් එකක් පෙන්නන්නම්. එන්ජින් නම්බර් එක එන්නේ මෙන්න මේ පැත්තේ. මේ තියෙන්නේ. මෙතන බලුවහම MD 17 E කියන සීරීස් එකෙන් තමයි එන්ජින් කෝඩ් එක පටන් ගන්නෙ. ඕගලන්ට බලා ගන්න පුළුවන් ඔරිජිනල් චැසි නම්බර් එක තියෙන ක්වොලිටි එක. ඒක කියන්නේ කොච්චර ලස්සනට එක තියනවද කියලා. ඒ කියන්නේ එතන හීරුමක්වත් නැතුව එකම ප්‍රමාණයට එකම ගැප්ස් වලින් ඔරිජිනල් චැසි නම්බර් එක වැඩිලා තියෙනවා. එම් අකුරේ මේ වගේ ගැප් එකක් තියෙනවා අකුරු දෙක මැද්දේ. D අකුරේ බලන්න මෙතන ජොයින්ට් වෙලා නැහැ. එක තියෙන විදිය බලන්න 7. ඊට අමතරව E අකුර 5 9 9 නිකන් අමුතු ඩිසයින් එකකට තියෙන්නේ. අනිවාර්යෙන් බලන්න ඔරිජිනල් ෆොන්ට් එක තියෙනවද කියලා චැසි නම්බර්, එන්ජින් නම්බර් වල.
ඊට පස්සේ මම යන්නම් පොක් කතවල් පැත්තට පොක් කතවල් බලුවාම මේක ඇත්තටම පොක් බූට්ස් දෙකක් එනවා මේ වගේ ලොකු එතකොට දැන් සාමාන්‍යයෙන් ට්‍රැකර් වල DR සෙඩ් වල වගේ අප්සයිඩ් ඩවුන් පොක් යන්නේ නෙවෙයි ඉන්නේ සමහරක් හැබැයි බයික්ස් වල මම දැකලා තියෙනවා මොඩිෆයිඩ් හයි කරලා තියෙනවා අප්සයිඩ් ඩවුන් පොක් ප්‍රශ්නයක් නැහැ හරියට ෆන්ක්ෂන් වෙනවද පොක්ස් වල ට්‍යුබ් වල කන්ඩිෂන් එහෙම අනිවාර්යෙන් චෙක් කරලා බලන්න මොකද මේවා පොක් ට්‍යුබ් එකක් උනත් හරි අමාරුයි හොයාගන්න එහෙම උනොත් පොක් ට්‍යුබ් එක චෙක් කරලා බලද්දි මෙන්න මේ වගේ පොක් බූට් එක ඉස්සෙල්ලම ගලවන්න ගලවල ඉවරලා මෙන්න මේ විදිහට උඩට ඇදලා බලන්න කොහොමද පොක් ට්‍යුබ් එකේ කන්ඩිෂන් කියලා එතකොට මෙන් බැලුවාම ඕගලන්ට පේනවා මේ තියෙන ඩස්ට් කැප් එක ඩස්ට් කැප් එකේ එලියෙන් එන ලොක් එක පොඩ්ඩක් සාමාන්‍යයෙන් කොරෝඩ් වෙනවා. ඒ කියන්නේ එතන වතුර හිටියාම ඕක මේ යකඩ වලින් තමයි ඒ එතන ලොක් එක එන්නේ. ඒ ලොක් එක මෙහෙම පන්නන්න තියෙන්නේ. මේකේ කොරෝෂන් තමයි මේ පේන්නේ. පොක් ටියුබ් එකේ ප්‍රශ්නයක් නැහැ. ඔයිල් ගතියක් නැහැ. ඒක හොඳට අත ගාලා බලන්න. ඊට අමතරව මෙතන තියෙන මේ බූට්ස් ඊට අමතරව මේ රබර් බූට් එක ඔරිජිනල් එක තියෙනවද නැත්නම් ආෆ්ටර් මාකට් එකක් දාලාද? දාලා තියෙන එකේ කන්ඩිෂන් කොහොමද? මේ හෝස් ක්ලිප් මේ මීටර් කේබල් එක මවුන්ට් වෙන එක මේවා එහෙම හොයාගන්න හරිම අමාරුයි. කාගේ හරි අතින් නැති වුණොත් එහෙම ආයි හොයාගන්න ගියාම කොහෙත්ම මේකක් හොයාගන්න අමාරු වෙනවා. එතකොට නිකන් වයර් ටයි එකක් ඒ වගේ දෙයක් තමයි දාලා තියෙන්නේ. දැන් මේකේ බලන්න මේකේ මෙන්න මේ විදිහට ලස්සනට මවුන්ට් වෙනවා මීටර් කේබල් එක මේක අස්සට හිර වෙනවා. නැත්නම් මේ වයර් ටයි එකක් දැම්ම නිකන් මවුන්ට් වෙලා විතරයි තියෙන්නේ මේ වගේ ලස්සන මීටර් කේබල් එක උඩට යන්නේ නැහැ. ඊට අමතරව මෙතන පල්ලෙ හැදින ලෙග් එක මේක බැලුවාම මේකේ කන්ඩිෂන් එක බලන්න ඩැමේජස් තියනවද කොරෝඩ් වෙලා තියනවද ඒ විස්තර ටික හොඳට බලන්න මොකද මේකේ මේ තියෙන ෆිනිෂින් එක මේ තියෙන මේ ඉරිරි ගතිය තියෙන්න ඕනේ මේක නැත්තම් කපලා හදලාද මොන හරි වෙනසක් වෙලා තියනවද කියලා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න බලන්න XR බාජේකේ එන පල්ලෙ හැ ලෙග් එකේ අමුතු ඩිසයින් එකක් තියෙන්නේ මෙහෙම ඇවිල්ලා එක එක විදිය වලට වෙනස් වෙලා තියෙන්නේ නිකම්ම නිකන් පල්ලෙ හරි ගිහිල්ලා නැහැ. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න මෙතන ඇක්සල් නට් එක එන තැන. ඇක්සල් නට් එක එන තැන ගත්තාම හොඳට බැලුවොත් පේනවා දැන් මේක අපි ටයර් මාරු කරන්න මේ ඇක්සල් නට් එක ඩැමේජ් වෙනවා. මේ තියෙන ඇන හතර ඩැමේජ් වෙනවා. එතකොට අපි කාලෙන් කාලෙට මේක මාරු වෙන්න ප්‍රොපර් ටූල්ස් යූස් කරේ නැත්තම් අනිවාර්යෙන් මේකේ ගොඩාක් ඩැමේජස් වෙනවා. මේ වගේ හොඳ ෆිනිෂින් එකකට තියෙනවාද මේක රවුම් වෙලාද මේකේ කන්ඩිෂන් එක කොහොමද කියලා බලුවාම බයිසිකලේ පාවිච්චි කරපු විදිය ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකේ ගහලා තියෙනවා ඩිරෙක්ෂන් එක මේක හයි වෙන්න ඕනේ.